සුබෝදසනක් වේවා මගේ ආදරණීය හිතැත්තනි, ඔයාලා හැමෝටම අද මේ 29 වෙනිදා පොඩ්ඩක් පායපු වෙලාවේ කරවිල වල පැත්තේ චුට්ටක් රවුමක් ගැහුවා. බඩේ රිංගු පැල ටිකක් දැන් හිමීට හැදීගෙන යනවා. පොඩ්ඩ වෙලාවයි ඒ පෑයම තිබ්බ ආයමත් වහින්න පටන් ගත්තා. ආයමත් පොඩ්ඩක් පායපු වෙලාවේ රෙදි ටික වේලෙන්න දැම්මා. ඉතින් මේ ටිකේ රෙදි වේල ගන්න මේ විදියට තමයි. ආයමත් වැස්සක් ගන්න කලින් මුළු ගේම පිරිසිදු කරලා මේ විදියට අතුගා ගත්තා. මාස ගානකට කලින් හිටවපු පුංචි පුංචි පැල දැන් ටිකෙන් ටික ලොකු වෙනවා. ඉතින් මේව පිරීල වගේ හැදුනම තමයි ඇත්තටම ගෙදර ලස්සන වෙන්නේ. ඒ දේටත් ඉතින් තව පුංචි කාලයක් බලාගෙන ඉන්න වෙනවා. ඉතින් මේ වෙසක් කූඩු දෙක මුළු හිතම නිවනවා. ඉතින් අපි වෙසක් කූඩු ගියේදී රැලි පොඩ්ඩයි තිබ්බ. ඊට පස්සේ කඩෙන් සවකල ගෙනල්ලා අම්ම රැලි කපලා දුන්නා. ඉතින් ඒ උඩින් මම ඒ ටික මේ විදියට අලව ගත්තා. ඉස්සර නම් තාත්තා තාත්තත් එක්ක එකතු වෙලා උණ බට ගෙනල්ලා අපි ඉතින් වෙසක් කූඩු හදනවා. අපේ ගෙදර වැඩිපුරම හදන්නේ ප්ලේන් ඒ ආකෘතිය. තාත්තා ඉතින් ලස්සනට හදනවා. ඉතින් උත්සාහ කරාට උණ බටයක් හොයාගන්න බැරි වුණා. ඒ නිසා තමයි මේ කෘතිම වෙසක් කූඩු වලට අපි ගියේ. මොකද අම්මා කියන දෙයක් තමයි අනිවාර්යෙන් ගෙදර ආලෝකමත් වෙලා තියෙන්න ඕන කියලා. අඩුගානේ පුංචි පහනක් හරි පත් වෙලා තියෙන්න ඕන කියලා ඒ දවසට. ඊට පස්සේ මං ගාව තිබ්බ මැටි මුට්ටි කීපයක් තිබ්බ පුංචි. ඒ ටිකේ මම මනි ප්ලාන්ට් ටිකක් හිටව ගත්තා. එතකොට මොනවා හරි වීඩියෝ එකක් ගද්දි මට ඒක චුට්ටක් ලස්සන වෙන්න වගේ පැත්තකින් තියන්න පුළුවන්නේ. ඉතින් මේ විදියට මං කිහිපයක්ම හදාගත්තා. ඒ අතරේ අම්මගෙන් පොල් අතර ටිකකුත් හම්බුණා. ඔක්කොම වැඩ ටික ඉවර වෙලා දැම්මන් සූදානම් වෙන්නේ නාන්න. නාන්න කලින් හිතුණා මුණට පැක් එකක් දාගත්තේ නම් හොඳයි කියලා. ඉතින් අද මේ පැක් එකට මං ගත්තේ රෝස වතුරයි, සුදුහල් පිටි, කෝපි, සීනි චුට්ටක් එකට දාලා මේ විදියට හදාගත්තා. නාලා විදින් දවල්ට කාලා පොඩ්ඩක් වෙලා හිටියා. ඉතින් දැන් ප්‍රියතම කෑමක් වෙලා අමු කරවිල සම්බෝල. ඔයාලට පේනව නේද මේ කෙහෙල් කැන? ඉතින් වැස්සට මේ කෙහෙල් කැන මේ විදියට කඩාගෙන වැටුණා. ඇත්තටම හරිම දුකයි. මොකද තව ටික දවසක් තිබ්බනම් ගෙඩි හොඳට පැහැරව. ඊට පස්සේදී ඒ අවරිය තමයි ඔය තියෙන. හැබැයි මේකේ සෙල් මේ නම් පුවාලු කඩෙන් ගෙන ආපු ටික. මේ තියන්නේ අඹුල් කෙසෙල් වර්ගය. ඇත්තටම හරිම හරි රසයි. මං හිතන්නේ කිසිම දෙයක් කෘතිම පොහොර ගහලා නැති හින්දා වෙන්නේ නැති ඒ තරම් රස. ඔයාලා දකින්න ඇතිනේ. ඉතින් මං ඔයාලට පෙන්නුවේ අන්තිම හරිය. මොකද මං ඇඹුල් කෙසෙල් කන්න නැති කෙනෙක්. ඒ වුණාට දානන් මුළු ඇවරියම ඉවර වෙනකම්ම කෑවා. ඉතින් අම්මා කියනවා පුතා හවසටත් තියාගන්න හැම කියලා. ඒක හෙද අපේ ගෙදර ගෙනාවත් ඉතින් එදා දවසින්ම කෑමක් ඉවරම ඉවරක්. බේරගන්න බැරිම තැන අම්මා අවසානෙදී කිව්වේ පුතා මීටර වඩා ටිලව හොඳයි. ඉතින් අද හවසට පුංචි කෑමක් හදාගන්න හදන්නේ. ඊට කලින් අම්මා හාල් පිටි ටිකක් ඒ විදියට බදලා තිබ්බා. මේ තියන්නේ ගාගත්ත පොල් වලින් මිටි කිරි ටික. ඉතින් අද හවසට අම්මා අපිට මුරුක්කු ටිකක් හදලා දෙන්නයි මේ සූදානම් වෙන්නේ. ඉතින් මිටි කිරි වලට කහ පොඩි සල්පයක් දාලා මේ විදියට කිරි ටික රත් කරගත්තා.
ඉතින් අද හදන්නේ මුරුක්කුනේ. ඉතින් මේක කොහොමද හදාගන්නේ කියලා මම ඔයාලත් එක්ක වෙනම වීඩියෝ එකකින් බෙදාගන්නම්. මම ඒකට මේ වීඩියෝ ක්ලිප්ස් ඇඩ් කළේ නෑ. හේතුව වීඩියෝ එක දිග වුණාම ඊට පස්සේ වල අකමැති වෙනවා වීඩියෝ එකක් බලන්න. ලිපෙන් බාගෙන පොඩ්ඩක් නිවෙනකම් මේ විදියට හැඳිගාගත්තා. ඊට පස්සේදී අම්මයි මායාවේ එළියට. ඒ මෑකරන් ටිකක් හැදිලා තියෙනවා, ඒ ටික කඩා ගන්න. මොකද ආයවැස්සක් එන්න කලින් එළිය වැඩ ටික ඉවර කර ගන්න ඕන. ඉතින් මේ වෙලාවේ සුබහදහමි අම්මට අනේක වාරයක් ස්තුතිවන්ත වුණා. මේ පැලවලට ආශිර්වාද කරලා, ඒ පැල නිරෝගීව තබාගෙන මේ විදියට අස්වැන්නක් නෙලාගද්දී හිතට දැනෙන පුදුමාකාරම සතුටක්. දැන් අපි මුරුක්කු ටික හදාගන්නයි මේ හදන්නේ. මං කිව්වනේ අනිවාර්යෙන්ම මම ඔයාලත් එක්ක මුරුක්කු කොහොමද හදාගත්තේ කියලා බෙදාගන්නවා. මේක අපිට පැන් රසට වගේම සැර රසටත් හදාගන්න පුළුවන්, වර්ග දෙවිදියකටම හදාගන්න පුළුවන්. ඒ බොද්දි වගේම බත් එක්ක කන්න හරිම ලස්සයි. ඉතින් මේ තමයි අවසාන නිමාව. හැබැයි මීට වඩා හැදුවා. ඒ ටික නම් ඉතින් මොකද උනේ කියලා හනනම් එපා. මොකද හදන ගමන් කන සිල්තුකුත් තියෙනවානේ. ඔක්කොම වැඩ ටික ඉවර වෙලා අම තෝරගත්ත ගොටුකොළ ටිකත් මේ විදියට පොඩ්ඩක් පැත්තකින් තෙත බේරෙන්න තිබ්බා. දැන් මේ මුරුක්කු ටික හුලන්න වදින විදියට අසුරගන්නයි සූදානම් වෙන්නේ. දැන් ඔක්කොම වැඩ ටික ඉවරයි. රසම රස තේකක් හදාගත්ත අම්මටත් එක්ක. ඊට පස්සේ අද රෑට සුදු කැකුළු බත් එක්ක අපි පොල් සම්බෝල හැදුවා. මොකද මුරුක්කුත් තියෙනවනේ. ඊට අමතරව හාල් මැස්ස ටිකක් බැදගත්තා. කෑම කාලා වොෂ් එකක් දාලා දත් මැදලා පිරිසිදු වෙලා ආවේ. දැන් ඉතින් නිදාගන්නත් වෙලාව හරි. අද ඔක්කොම බෙඩ්ෂීට් හේදුවා. දැන් අලුත් බෙඩ්ෂීට් එක්ක කොට්ටුර අලුතෙන් දාගන්න ගමන්. දැන් ඉතින් ඔයාලා මේ දකින්නේ මම. මේ වෙලාවේ හොඳ නිදිමතකුත් තියෙනවා. හැබැයි නිින්න යන්නෙත් නැහැ. මොකද ටික දවසක ඉඳලා මට ටිකක් පරක්කු වෙනවා. නිින්ද යන සමහරලාට පාන්දර වෙනකොට ඇහැරලා ඉන්නවා. අනේ මන් දන්නේ නැති. මම මේක ටිකක් ස්ප්‍රීඩ් දැම්මේ. නැත්තම් මේක දැකලා ඔයාලට එතනම නිින්ද යනවා වීඩියෝ එක බලනකොට.
ඉතින් මට ඔයාලත් එක්ක පොඩ්ඩක් කතා කරන්න හිතුණා. මේ ජීවිත ගමනේ ඉතින් ඔයාලට මං හැමදාම කියනවනේ, ඔයාලගෙන් ලැබෙන ආදරේ හින්දා තමයි මම තව තවත් උත්සාහ කරන්නේ මොනවා හරි පුංචි දෙයක් හරි දෙන්න. ඉතින් මේ දේවල් වල අඩුපාඩු තියෙන්න පුළුවන්, මොකද මං මේ හැමදේම අලුතින් ඉගෙන ගන්න නිසා. ඔයාලගෙන් ලැබෙන කමෙන්ට් එකක්, රියැක්ට් එකක්, පුංචි වචනයක් ගානේ ඇත්තටම මට ගොඩක් ගොඩාක් සතුටයි. මොකද හැමදාම මගේ හිනාව පිටිපස්සෙ ඉන්නේ ඔයාල නිසා. මම ඔයාලට හැමදාම ගොඩක් ගොඩාක් ආදරේ, ඒ වගේම ගොඩාක් ගරු කරනවා. ඉතින් පුළුවන් තරම් මේ සබහ දහමට, ඒ වගේම මිනිසුන්ට සුන්දර මිනිසෙක් වෙන්න උත්සාහ කරන්න. ඒක ටිකක් අමාරුයි තමයි. ඒත් අපිට පුළුවන් අපි ළඟ තියෙන ගතිගුණයක හෝ යහපත් සිතුවිලියක ඒ දේවල් දිගටම මේ විදියටම පවත්වාගෙන යන්න. කඩාවැටින් වෙන්න පුළුවන් ජීවිතේ. මොකද මිනිසුන් හැමදෙනාම එකම වගේ නෙවෙයි. ඒත් අපිට පුළුවන් නම් මේ සිතින් ඒ හැමෝම දිහා එකම විදියට බලන්න, කවදක හරි අපිමයි ජයග්‍රහණය කරන්නේ. ඒ නිසා පුංචි දෙයකින්වත් කවදාවත් කිසිම කෙනෙක්ගේ හිත අපිටවන්න එපා. මොකද හැම මිනිස්සෙක්ම මේ ජීවිත ගමනේ උත්සාහ කරනවා ජීවිතේ සාර්ථක කරගන්න අරමුණු කරා යන්න. ඉතින් ඒ ගමන අපි හරියටම දැන කෙනෙක් විවේචනය කරන්න කවදාවත් උත්සාහ කරන්න එපා. ඒ වගේම තව කෙනෙක් අමාරුවෙන් නැගිටිනවා දිහා බලන සතුටු වෙන්න පුළුවන් නම් දෑත දිගු කරන්න සවියක් වෙන්න. කෙනෙක් අගයන්න පුරුදු වෙන්න. එතකොට හැමදාම අපේ හදවත් හරිම සුන්දර. ආයෙමත් ඉක්මනින් මුණ ගැහෙනකම් පරිස්සමින් සුරක්ෂිතව ඉන්න. බුදු සරණයි.